විසෙන් විසනසී කියලා කතාවක් තියෙනවා. පුස්කොළ පොත්වල අර අටුවාටිකා නෙමෙයි ධර්මයේ කියලා කිව්වේ. ත්‍රිපිටකයේ නෙමෙයි ධර්මයේ කිව්වේ. තමන්ගේ හදවතේ තියෙන මිනිස් දහම. දැන් මේ විශ්ව කතා කරනවා මේ මීටියට. මේ පෘථිවියත් කතා කරනවා මේ මීටියට. මහා සාගරෙත් කතා කරනවා මේ මීටියට. භූමි කම්පාවන් කීපයක් සිද්ධ වෙනවා. ඒ විටි විටි වෙනවා. ඒකේ මහා එකක් තව ඉදිරියේ එන්න තියෙනවා. ඔබ දෙදෙනාටම වැරදිච්ච තැන තමයි ඔබතුමාලා වටේ දාගෙන ඉන්න ඔය මහා කාලකන්ණි පිරිස. රැලක් ඉන්නවා වටේට 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 ඉන්නවා කට කණකම්ම කටු කණකම්ම ඉන්නවා කට්ටිය. අර කටු කණ කට්ටිය බොහොම සැරයිනේ. ඒ ජීවිපි එක නිසා විජේවීර මහත්තයා ඉන්නේ කොහෙද කියලා හොයාගන්න පුළුවන් වුණා. විජේවීර මහත්තයා නසලම දැම්මා. ස්වභාව ධර්මයා විසින් ගත්ත න්‍යාය ස්වභාව ධර්මයා විසින් විනාශ වෙනතුරු අපි බලාගනිමු. ඒ නිසා පින්බර ජනාධිපතිතුමාට මම නිතර දැනුම් දෙන්නට ඕනකම තියෙන්නේ බාර දෙන්න රට මේ වෙලාවේ කියන එක. අයිබෝවන් ලංකාවේ සංගුණු රහස් සොයන වෙබ් ගවේෂණය හෙළ රහස් ලංකාවට විය යුතු දේ මොකක්ද ලංකාවේ වෙනස් වෙන්න ඕනේ කොතනද මේ ගැන කතා කරන්න තරුණ ඔබට පණිවිඩයක් දෙන්නයි හෙළ රහස් අපි අද උත්සාහ කරන්නේ අනේ නිසාම සුපුරුදු විදිහට හෙළ රහස් අපි අදත් වෙනවා පල්ලකැලේ ගෝතමී විහාරස්ථානයේට ගෝතමී විහාරස්ථානයේ ප්‍රධානාචාර්ය ගෝතමී මෑණියන් වහන්සේ සමග ඔබට දිය යුතු දේ දෙන්නයි අවසරයි අපේ මෑණියෝ සම්බුදු සරණයි පුතේ. වැඩසටහන ආරම්භයේදීම හෙළ රහස් අපෙන් වුණු වැරදක් නිසා අපි ඔබෙන් සමාව ආයදිනවා. ඒ වගේම අපේ මෑණියන්ගෙන් අපි සමාව ඉල්ලනවා. හෙළ රහස් අපේ වැඩසටහනක ආරම්භයේදී මාතෘකාවට ගැනුණු යම් සිද්ධිදාමයක් නිසා අපේ මෑණියන්ගේ නාමයට එහෙමත් නැත්නම් ඒ වැඩසටහනට උන අපකීර්තියට හෙළ රහස් අපි ඔබෙන් සමාව ආයදිනවා. ඉතින් මෑණියනි මං හිතනවා මේ ඒ වැඩසටහන බොහෝ දෙනා බැලුවා. විවිධ චෝදනා කරා සමහරක් කාලවට වැඩසටහනේ තම්මේල් එක විතරක් එහෙම නැත්නම් මුල විතරක් බලලා මේ වැඩසටහනේ අතුලාන්තය ගැන කියන්න පටන් ගත්තා. මම හිතන්නේ ඒක තමයි මෑණියනි මම හිතනවා අද කතාවට හොඳම මාතෘකාව ඒක. මොකද මේ මිනිස්සු උඩින් බලලා මේ අභ්‍යන්තරයේ තියෙන හැමදේම කියන්න උත්සාහ කරනවා. මම හිතන්නේ වර්තමානයේ අපේ රට වෙලා තියෙන්නේ උඩින් බලලා අභ්‍යන්තරය ගැන කතා කරනවා. මෑණියනි අපේ තරුණයෝ අද හරි අසරණයි. අපි කොතෙන්ද ආයුත්තේ ඔව් සම්මා සම්බුදු සරණයි සියලු දේශාන්තර වාසී සහ ශ්‍රී ලංකා වාසී සියලුම ජනතාව වෙනුවෙන් කුමක් හෝ දෙයකට මම කට අරිනවා නම් හෝ මගේ අදහසක් විවර කරනවා නම් ඒ දේ පිළිබඳව ලොකු වගකීමකින් මේ ඒ වැඩසටහන් කරන්නේ දැන් මම මගේ පෙර වැඩසටහන දෙකදී මේ පුතා අපහසුතාවයටපත් වුණාටත් වඩා මම සහ මගේ දායක පිරිස අපහසුතාවයටපත් වුණා අර මේ උඩ හෙඩ්ලයින් එකට එකද කියන්නේ ඒක ඒ දැක්ම පෙර දැක්ම පිළිබඳව ඒ ලියලා තිබුණ දේ ඇත්ත වශයෙන්ම ඔය ඕක දැන් ඔය බලන අයත් බොහොම කල්පනාවෙන් වචන පාවිච්චි කළා ඒගොල්ලොන්ට උදව් වෙන්න ඕනේ. මොකද යම්කිසි හොඳ තැනකින් යම් හොඳ පණිවිඩයක් දීගෙන යනවා නම් ඒකට මොකක් හරි ගැළපෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒක සාධාරණව ලස්සනට කියන්න ඉගෙන ගන්න. සිංහල බෞද්ධ මිනිස්සු ලස්සනට කතා කරන්න ඉගෙන ගන්න. හොඳ දේවල් කියන්න ඉගෙන ගන්න. ඒක පිරිසිදු කරන්න ඉගෙන ගන්න. අපිරිසිදු කරන්න යන්න එපා. මේ මොන හරි නොදැනුවත්කමින් නොතේරුම්කමින් දෙයක් වුණා නම් ඒක පිරිසිදු කරලා දෙන්න ඒ දරුවන්ට. ඒක තමයි වටින්නේ අපේ මිනිස්කම තියෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම දැන් අද දවසේ අපි කතා කරන්න යන්න දේ පිළිබඳව මම ගිය සැරේ වැඩසටහනින් මම කිව්වේ මේ පිටසක්වල අන්තිමේට මම බුදුදහමත් එක්ක කතා කළා අන්තිමේට මම කිව්වා මගේ දැඩි අදිෂ්ඨාන භාවනා කාරණා කටයුතු වගේ මම කරනවා මගේ අදිචිත්තේ පාවිච්චි කරන අවස්ථා පමණක් තියෙනවා ඒ අදිචිත්තේ මම අරමුණු කරගෙන ඉන්නේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ හරහා එන පිටසක්වල ජීවීන්ගෙන් තියෙන හානිය වළක්වා ගන්නට මට මොකක් හෝ කරන්න පුළුවන්ද කියන වෙරවීරිය දරන්නා වූ ස්වභාවයක් ගැනයි මම කතා කරලා තිබ්බේ මිනිසුන්ට ඕන තරම් කියන්න පුළුවනි. ඉතින් මේ අමන මිනිස්සු බුදුහාමුදුරන් වහන්සේම දේශනා කරන්නේ සබ්බේ මනුස්ස අම්මන්තකා කියලා. ඉතින් ඒ නිසා මේ මගේ හදවතට හෝමයි මට කොහෙටවත් රිදෙන්නේ නැහැ මට ගාණක්වත් නැහැ ඕවා. ඒ මොකද මම බුදුදහම පිළිබඳව විශාල ආහාර පද්ධතියකට ගැඹුරක් ස්පර්ශය කරපු කෙනෙක් නිසා මේ මිනිස්සු ඒ තරම්ම උඩ පීනන අය. හරියට රෙජි ෆෝම් කැල්ලක් උඩ වතුරේ දැම්මා හා සමානයි. මිනිස්සු ගැඹුරක් කොහෙවත් තියනවාදවත් කියන්න දන්නේ නැති මිනිස්සු. මම අතිශයෙන් මම ලොකු ගැඹුරක් තුල ඉඳලා මම කතා කරනවා. හැබැයි ඒක ගන්න යම් සුළු වටිනා පිරිසක් ඉන්නවා. යම් සුළුම සුළු වටිනා පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම මහා ගොඩාක් උගත් වටිනා භික්ෂූන් වහන්සේලා ඉන්නවා මේ රට ඇතුලේ.
මම මේ දේශනය කරන හැම මොහොතකම මම ඔළුවේ වැඩ කරන්නේ මගේ මහා සංගරුවන මේක බලාගෙන ඉන්නවා කියන එක. මගේ ගරු මෙහෙණින් වහන්සේලා මේක බලාගෙන ඉන්නවා කියන එක. ඒ වගේ මහාචාර්යවරුන් වහන්සේ ගොඩක් මට කතා කරනවා. හැම විශ්වවිද්‍යාලිකම අය මට කතා කරනවා. ඒ වගේම ගොඩක් රටට ගොඩක් කටයුතු කරපු මහාචාර්යවරු ඉන්නවා. ඒගොල්ලෝ ගොඩක් දැන් වයස ගොඩක් ගිහිලා අත්දැකීම් ගොඩක් ලබා ගත්තා. ඒ වගේ වටිනා කියන අය මට කතා කරන අය ඉන්නවා. ඒ වගේ විද්වත් මහා විශාල පිරිසක් වටිනා පිරිසක් මයි වැඩසටහන් බලනවා. ඒ අය මගේ මනසේ තියාගෙන තමයි මම මේ කටයුතු කරන්නේ. මම ඒ අයගෙන් ලයික් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කමෙන්ට් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒ අය මට කෙලින්ම කෝල් කරලා කතා කරලා මේන් වශයෙන් මේ වැඩසටහන මෙමයයි කියලා මා ළඟට ඇවිදිලා වැඳලා කතා කරනවා. කොයි මේ ලංකාවේ ශ්‍රී ලංකාවේ කොයි අසක මුල්ලක හිටියත් ඒගොල්ලෝ ඇවිදිලා මට කතා කරනවා, දුරකථන වලින් කතා කරනවා. එතකොට යම් සුළු පිරිසක් තමයි ඔය කමෙන්ට් වලට අරවට මේවට ගිහිල්ලා ඔය පුංචි පුංචි දේවල් දාගෙන ඔය යම් කිසි පිරිසක් ඒක අච්චාරු කරන පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ නිසා ඔය අච්චාරු කරන පිරිසගෙන් මම පොහොසත් වෙනවත්, මේ පුතා පොහොසත් වෙන්නවත්, මගේ මේ තියෙන ගැඹුර නැති කරගන්න නැති කරන්නවත් කාටවත් බෑ ඇත්ත වශයෙන්ම. ඒව සාමාන්‍ය දේවල්. ඕවා ඉතින් එහෙම තමයි. ඉතින් පුතා මම මේ ඕගොල්ලොන්ට කියන්න ඕනන්නේ දැන් ඔය ආපු ප්‍රශ්නේ මේ රටේ දෙවෙනි ප්‍රශ්නයත් එක්කයි දැන් අපි කතා කරන්නට ඕනන්නේ. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් තමයි මම අර පිටසක්වල ජීවීන් පිළිබඳව මීට වඩා ලොකු දේවල් අපිට දැන් ඉදිරියේ තව වෙන්න තියෙනවා. මම දෙන්න තියෙන ප්‍රශ්නෙට උත්තරේ කියන්නේ හැම රටකම කලබලකාරී කලහකාරී නොයේ පිපිරුම් ඇති වෙනවා. මම ඒක සෑහෙන කාලයක් තිස්සේ කියාගෙන එන එකක්. ඒ නිසා මිනිස්සු හසුරවන්න මම ගොඩක් උත්සාහවන්ත වුණා බුදුදහමට එක වචනය බුදුහාමුදුරුවෝ ගැන මතක තියාගන්න කියලා. ඊතරම්ම මේවා පෙරලෙනවා දැන්. මේ වෙලාවේදී 2007 මම පොඩි මතකයක් අවදි කරගන්නවා. මේ වෙලාවේදී 2007 යම්කිසි ධ්‍යාන ශක්තියකදී මම දැක්ක දෙයක්, මගේ ප්‍රඥා ශක්තියේ මම දැක්ක දෙයක්. 2007 මේ ලෝක ධාතුවේ ඉතා ගැඹුරු කතාවක් මේ කියන්නේ. මේක වටහා ගන්න පුළුවන් අපේ උත්තම සීලු දෙනා මේක වටහා ගනිත්වා. යම්කිසි විශ්ව පණිවිඩයක් දුන්නා යම්කිසි දිව්‍ය රාජයෙකුට. මම නම කියන්න යන්නේ, ඕවා නිකම් මිනිස්සු මට පිස්සු කියනවා, ලෝක පවපුරව ගන්නවා. යම්කිසි දිව්‍ය බලමහිමයකට අනසකක් ලැබුණා විශ්ව පණිවිඩය. මේ විශ්ව කතා කරනවා මෙහෙම හිටියට, මේ පෘථිවියත් කතා කරනවා මෙහෙම හිටියට, මහා සාගරයත් කතා කරනවා මෙහෙම හිටියට, මහා සාගරේ පතුලත් කතා කරනවා මෙහෙම හිටියට, මේ පෘථිවියේ අභ්‍යන්තරයේ ජල පොළවත් කතා කරනවා මෙහෙම හිටියට, මේ සියලුම මිනිසුන්ගේ ක්‍රියාදාමයන් පිළිබඳව, දෙවියන්ගේ දේව දූතයන්ගේ ප්‍රිය කටයුතු පිළිබඳව හැම පණිවිඩයක්ම එහාට මෙහාට යනවා. ඒ නිසා මේ මුළු ලෝකෙම මේ ව්‍යසනයට පත් වෙන්නට මූලික හේතුව, මූලික කාරණාව 2007 මම දැක්ක දෙයක් තමා යම්කිසි මේ විශ්ව පණිවිඩයකට එක්තරා දිව්‍ය බලයකට අනසකක් දුන්නා මේ ලෝකයේ මේ පෘථිවියේ තියෙන පව්පින් දෙක මැනගෙන එන්න කියලා කිව්වා. පව්පින් දෙක ගිහිලා බලාගෙන මැනගෙන එන්න කියලා කිව්වා. ඊට පස්සේ ඒ දිව්‍ය රාජා රත්තරන් කෙවිතක් දිගේ, දිග කෙවිතක් දිගේ එයා ගමන් කරා. එයා මේ ලස්සන පාද, ලොකු පාද වලින් එයා ඒ චූටි පුංචි කෙවිතක් දිගේ, රත්තරන් කෙවිතක් දිගේ එයා අන්තිමේට යනකොට ඒක ටික 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 පාත්තිලා ඒක පොළොවට කෙලින්ම ඒක සෙන්ටර් වෙන්න පොළොව පැත්තට ඒක පාත් වුණා. එතකොට ඒ ෂණෙම්ම එයා අවදි වෙලා මේ විශ්වයට එයා පණිවිඩය දුන්නා. හොඳටෝමටත් වඩා විශාල වශයෙන් පාපෙන් බරිතයි ලෝකේ කියලා. පාපෙන් බරිතයි ලෝකේ කියලා. ඊට පස්සේ විශ්වයේ කතා කරලා කියනවා මේ විශ්ව ධාතුවේ ලොකු ඇසක් තියෙනවා. මං එක කවදත් කියලා තියෙනවා මගේ වැඩසටහන් ගණනාවකට. මං කියනවා මේ විශ්වයට ලොකු ඇසක් තියෙනවා, ලොකු දෘෂ්ටි බලයක් තියෙනවා. ඒ දෘෂ්ටි බලය ඊට පස්සේ කතා කරලා කියනවා වහාම 2020 ඉඳලා පටන් ගත්තාම 2020-21-22 වෙනකොට මේ රට සම්පූර්ණයෙන්ම මේ ලෝකේ පෘථිවියේ ජීවත් වෙන පව්කාරයන්ගේ මේ පාපේ නැසලා පාපේ නසලා යම් තරමකටවත් මෙහි ධර්මතාවය ආරක්ෂා කළ දෙන්න කියලා පණිවිඩයක් ආවා. ඊට පස්සේ අනිත් දිව්‍ය මණ්ඩලවලට ඒ පණිවිඩේ ගියා, ක්ෂණිකව ගියා. එතකොට ඒ හරහා ඒගොල්ලොන්ගේ කතිකාවන් විවිධ කතිකාවන් ඔස්සේ ආවා. ඊට පස්සේ මේ පෘථිවි මාතාවට, මේ මහා සාගරයට, මේ සියලු දෙනාට ඒ පණිවිඩේ ගියා. මේ වෙනකොටත් හැම රටකම වටකලා තියෙන මහා සාගරේ පොඩි පොඩි විදිහට
මේ මුහුදු චලනයන් සිද්ධ වෙනවා. ඒ මුහුදු චලනය සිද්ධ වෙන්නේ ඊට යටින් තියෙන ජලපොළෝ කියන ගොඩක් අභ්‍යන්තරයක භූමි කම්පාවන් කීපයක් සිද්ධ වෙනවා. විටින් විට වෙනවා. ඒකේ මහා එකක් තව ඉදිරියේ එන්න තියෙනවා. ඒක රටවල් ගණනාවකට ගොඩාක් බලපානවා. විශාල වශයෙන් බලපානවා. මේ රටටත් යම් තරමකටම බලපානවාමයි. ඉතින් ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ රටේ අබෞද්ධ කියලා පිරිසක් ඉන්නවා කියලා අපි නම් කරගන්නවානේ මේ මුස්ලිම් කට්ටිය, ක්‍රිස්තියානි කට්ටිය, ද්‍රවිඩ කට්ටිය කියලා. ඇත්ත වශයෙන්ම ඒ අය අතරේ නෙමෙයි පාපේ තිබිලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මම දකින්නේ මේ බෞද්ධ කියන බෝඩ් එකේ ඉන්න මිනිස්සුම තමයි උප්පත්තියෙන් සඳහන් කරගෙන එන බෞද්ධයෝ කියන මිනිස්සු අතරම තමයි මේ පාපය ගොඩක් ලියලලා මේ පාපය ගොඩාක්ම විනාශකාරීතාවයකට පත් වෙලා ඉන්නේ. ඒ නිසා එහෙම නැත්තම් දෙමුහුම් කට්ටියක් ඉන්නවනේ. වර්ග දෙකකට තුනකට සම්බන්ධ වෙච්ච පිරිසක් ඉන්නවනේ. ඒගොල්ලෝ හරි ලොකු තැන්වල ඉන්නේ. මේ රටේ ලොකු තැන්වල ඒගොල්ලෝ ඉන්නේ. යන්නේ ඒ වගේ පිරිස් නිසා මේ රටේ අහිංසක ජනතාව නෙවෙයි පාපතරයෝ, ලොකු මිනිස්සු තමයි මේ රටේ පාපතරයෝ. ඒ නිසා ඒ අයගෙන් වෙන්නව හානිය මේ වනාන්තරවලට සහ නිෂ්පාදනයක් කරනවා නම් ඒ නිෂ්පාදනයේ අනාගතයට මොකකින් මේක කෙලවර වෙයිද කියන එකවත් හොයන්නේ බලන්නේ නැතුව මුදල් උපයෑමේ සහ තණ්හාවේ බලයට පත් වෙලා කරන හානියේ උත්තර ටික දැන් මේ ලැබීගෙන යනවා. ඒ නිසා පින්වත් පුතාලා ඔයගොල්ලන්ට මතක් කරන්නට ඕනේ දැන් අපි මේ ඉන්නේ 2022. මම කලින්ම කිව්වා මේ රටේ විතර නෙවෙයි ලෝක ගණනාවක මහා විශාල ජනතාවක් මැරෙන්න තියෙනවා කියලා මම මතක් කිරීමක් කළා. හොඳද? කියාගෙන යනකොට 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 මිනිස්සු මේවා කොයි අතට හරි පෙරලා ගත්තදින් ගල් වරුසා එනකොට කඩු වරුසා එනකොට තව ඉදිරි කාලවලදී ඒත් මිනිස්සු කියනවා ඕවා බොරු ඔය මුසාවාද කියන්නේ කියලා. ආධ්‍යාත්මයක් චුට්ටක් හරි ඇඟේ තියෙන පින්වන්තයා ගිහිල්ලා ගල්ලෙනක් අස්සට හරි ගස්බෙනේකට හරි ගිහිල්ලා රිංගලා බේරෙනවා. දැන් මේ වගවානුවේ වෙනකොට මේ යන්න යන මහා මේ විශ්ව න්‍යායෙන් ගෙනාපු නීතියට අපි ඔක්කොම ගොදුරු කරගෙන ඉන්නේ. ඒ නිසා පාපේ නැසන වෙලාවේ සියලු දෙනාම තම තමන්ගේ ආගමානුකූලව ධර්මානුකූලව හැසිරෙන්න කියන එක තමයි පුතා හැමෝටම දෙන්න තියෙන උතුම්ම උතුම් මේ ගැඹුරු මහදවතින් දෙන අවංක පණිවිඩේ තමයි හැමෝම ධාර්මිෂ්ඨ වෙන්න. පුළුවන් තරම් ධාර්මිෂ්ඨ වෙන්න. පුළුවන් තරම් මනුස්සකම ආරක්ෂා කරගන්න. පුළුවන් තරම් අසල්වාසියොත් එක්ක තමන්ගේ අඳුරනවා හෝ නැතා හෝ වේවා මනුස්සකම නම් ආරක්ෂා කරගන්න. ඒ නිසා අනේ අපොයි කියන කරුණාමන්ත හිත තියාගන්න. මෛත්‍රී හිත තියාගන්න. ඒක ලොකු ධර්මතාවයක්නේ. කෙනෙකුට කරුණාමන්ත වෙන්න පුළුවන් නම් මෛත්‍රියෙන් ඉන්න පුළුවන් නම් ඒක ලොකු ධර්මතාවයක්නේ. ඒ වගේ මනුස්සකම අඳුර ගන්නවා නම් ඒක ලොකු ධර්මතාවයක්නේ. ධර්මය කියලා කිව්වම මේ අර පුස්කොළ පොත්වල අර අටුවා ටිකා නෙවෙයි ධර්මය කියලා කිව්වේ. ත්‍රිපිටකය නෙවෙයි ධර්මය කිව්වේ. තමන්ගේ හදවතේ තියෙන මිනිස් දහම. බුදුහාමුදුරුවෝ කතා කරේ ඒකට. බුදුහාමුදුරුවෝ කතන්දරේ විශාල කතන්දර ගොඩාක් ගෙනාවේ එතෙන්ද. ඒ නිසා හැම කෙනෙක්ගේම හදවතේ මේ ධර්මතාවය තියෙන්නට ඕනේ. මනුස්ස ධර්මයේ මිනිස්කම. ඒ නිසා පින්වතුනි ඔබ හැම දෙනාම මේ වෙලාවේදී මේ පින පව දෙක ඒක සමාන්තර තත්වයකට ගේන තුරු පාපේ තියෙන ඉතාම දරුණු ව්‍යසනය විනාශ කරලා මේ විනාශ කරන කාල වේලාවේදී අපි හැමදෙනාම ගෙවල් ඇතුළට වෙලා සද්ද බද්ද නැතුව ඉන්නට වුණා. ඒ නිසා අපේ දරුවෝ අපේ රත්තරන් දෙමව්පියෝ හදලා වඩලා අධ්‍යාපනයේ දීලා ඒ දරුවෝ ලොකු මහත් කරපු පිරිමි දරුවෝ විශේෂයෙන්ම ඒගොල්ලෝ පිරිමි උදවිය තමයි මේ සටන් වලට බැඳෙන්නේ. මේකේ අභ්‍යන්තර කාරණා කටයුතු තුනක් හතරක් මේකේ ඇස්සේ අවුල් තුනක් විතර පැටලිච්ච නූල් බෝලයක් ඇස්සේ රිංගන එක නිකරුණේ නිකන්ව ඉන්න අය පරිස්සම් වෙන්නට ඕනේ මේ වෙලාවේ. අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න. හේතුව මොකද? ලොකු අවුලක් පෙන්නලා, ලොකු අවුලක් ජනිත කරලා, ලොකු අවුලක් සකස් කරලා, ලොකු ව්‍යාපාර කීපයක් සකස් කරලා විසෙන් විසනසී කියලා කතාවක් තියෙනවා. ඒ වගේ අවුලක් ඇති කරලා අවුල නැතිකරන්න තව ප්‍රයෝජනෙට ගන්න වැඩසටහන් වගේ මේක ඇතුලේ තියෙනවා. ඒ නිසා දේශපාලනයේම අරගෙන එන පිරිසක් ඕකේ ඇස්සේ ඉන්නවා ගොඩක්. ඔය දැන් හෙට වෙන්න යන සිද්ධාන්තය පිළිබඳව සහ මේ ඉදිරියට වෙන වැඩසටහන් හැම එකකදීම අපි හැමෝම ඉන්න එක තැනක් තියෙනවා. විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. අපිට කිසිම දේශපාලඥයෙක් ආයේ අපිට එපා කියන තැන තමයි මිනිස්සු ඉන්නේ ගොඩක් වැඩිපුර ඉන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ මේ මං කටාරින වෙලාවේදී ජනාධිපතිතුමාට පුංචි වචනයක් කියනවා. ඒක ඇහුවා හෝ නෑසුවා හෝ වේවා
මිනිසුන්ගේ හදවතට සිසිලක් ගේන මම මේ කතා කරන්නේ. මිනිසුන්ගේ අහිංසක මිනිසුන්ගේ ඕනෑකම ඉෂ්ට කරගන්න ආශිර්වාදයක් පිණිස මේ වචනය මම කතා කරන්නේ. ජනාධිපතිතුමනි, රාජපක්ෂ අගමැතිතුමනි, ඔබ දෙදෙනාටම වැරදිච්ච තැන තමයි ඔබතුමාලා වටේ දාගෙන ඉන්න ඔය මහා කාලකන්ණි පිරිස. මොකද ඒගොල්ලෝ ඕගොල්ලන්ගෙන් හැදෙනවා, වැඩෙනවා, ඕගොල්ලන්ගෙන් කනවා, බොනවා, ඕගොල්ලන්ගෙන් ලොකු මහත් වෙනවා, ඕගොල්ලන්ගෙන් පිම්බෙනවා ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ යටතේ තව පිරිසක් ඉන්නවා. ඒ වගේ කටුකන පිරිසට යනකම්ම පිරිස් ගොඩක් ඉන්නවා ඕකේ. රැලක් ඉන්නවා වටේට 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 ඉන්නවා කට්ට කනකම්ම කටුකනකම්ම ඉන්නවා කට්ටිය. අර කටුකන කට්ටිය බොහොම සැරයිනේ. කටුකන අය බොහොම සැරයි. මස් කන කට්ටිය මුලින්ම ඉන්නවා. ඒගොල්ලෝ ඕගොල්ලොන්ට ඔක්කොටම පේනවනේ ඇඳුමක් පාවා ඇඳගෙන යන්න පුළුවන්ද කියලා කොච්චර විශාලද ඒගොල්ලොන්ගේ ශරීර බඩවල් එහෙම කියලා. එතකොට ඕගොල්ලෝ තේරුම් ගන්නට ඕන අපේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමනි, ඔබතුමන්ලා අද මේ තත්ත්වෙට මේ රටපත් වෙන්න මූලික හේතු ඔබතුමන්ලා වටේට දාගෙන ඉන්න නරකාදී යමපල්ලෝ ටික නිසා තමයි අද මේ ඕගොල්ලොත් ඇදගෙන යමපල් යමලෝකෙට යන්නේ ඕගොල්ලෝ. මං කලින් ෆේස්බුක් එකේ මගේ වීඩියෝ එකක් මම දාලා තිබ්බා. මට දරාගන්නම බැරිකම මං තුල මම කිව්වා, අනේ ජනාධි පින්වත් ජනාධිපතිතුමනි, ඔබතුමා ළඟ ඉන්නවා යහපත් පිරිසක්. උතන දේශපාලනයට නාපු, උතන පාර්ලිමේන්තුවට රිංගපු නැති, පාර්ලිමේන්තු පිසුව නැති මහා ධනවත්තු, මහා ධනකු වේරියෝ, ධන මහා ධනවත්තු පිරිසක් ඉන්නවා. පිටරටවල් වලින් ධනය ගේන්න පුළුවන්. ඒ වගේ ක්‍රියාකාරීත්වය පිරිසක් සහ ඒගොල්ලෝ මොන මොනවා හරි නිර්මාණය කරන්නට පුළුවන් දක්ෂයෝ ටිකක් ඉන්නවා. මහාචාර්යවරුත් ඉන්නවා එතන. ඒ වගේ උගත්කමෙන් බලවත්, ධනවත්කමෙන් බලවත්, ක්‍රියාකාරීත්වයෙන් බලවත් විශාල සෙනගක් ඒගොල්ලෝ අතේ තියාගෙන ඉන්නවා. ඒගොල්ලෝ ඕගොල්ලොන්ට ගොඩක් ආදරෙන් හිටියා. ඕගොල්ලොන්ට ගොඩක් ධනය වැය කරා ඒගොල්ලෝ. අන්න ඒ පිරිස ඔබතුමා දන්නවා. මම නම කියන්නේ යන්නේ නැහැ. ඔබතුමා දන්නවා කවුද ධනවත්තු මේ රටේ කියලා. උල්පත් වගේ ධනේ නැයි කවුද? කවුද මේ උගත්කමින් සහ ක්‍රියාශීලී අය කවුද? යම් යම් දේවල් හිතා ගන්නට බැරි ලෝකෙ පිටරටම ඉල්ලන දේවල් නිර්මාණය කරපු අය කවුද? ඒ වගේ මහා විශාල කලමනාකාරීත්වයක් ඉතා දක්ෂ ලෙස රුපියලේ ඉඳලා ඒ වගේ ඩොලර් එක දක්වා කලමනාකාරීත්වයක් තුළ හොඳට ගමන් කරන්නට පුළුවන් නැනවත් මිනිසු, ප්‍රඥාවන්ත මිනිසු, ඒ විතරනේ ධාර්මිෂ්ඨව ජීවත් වෙන පිරිසක් මේ රටේ ඉන්න ඔබතුමාලා දන්න අය. ඒගොල්ලොන්ට කතා කළා ඔබතුමා ඉතා ගෞරවාන්විතව සමාජයේ මේ ජනතාව අමතලා ඒ පින්වත් පිරිසට එන්න කියලා රට බාර දෙන්න කියලා මම යම්කිසි ඉල්ලීමක් කළා. මේක මං කියන දේ අහන්න කියන එක නෙමෙයි. මම එක්තරා ධර්මයේ ගැඹුරු ස්පර්ශය කරපු වචනයි මේ පාවිච්චි කරන්නේ. සිල් මෑණියෝ කියන කතන්දරේ දාන්න අහකට මගේ මානසික ශක්තිය මම අහසේ අභ්‍යන්තරයකට යම්කිසි අභ්‍යන්තර ගමනක් ගව් 60 කෝටියක් ඈත යන්නට මානසිකත්වය දියුණු කරගත්ත කෙනෙක් කතා කරන්නේ. මේ කතාව කියන්නේ කාගෙන් කාටවත් පුම්බලා ඉස්සරහට යන්න නෙමෙයි, රන්රිදී මුතුමැණික් ගන්න නෙමෙයි. මේ එක වස්ත්‍රය ඇඳගෙන ඉන්නේ, එක පාට ඇඳගෙන ඉන්නේ. මට කිසි දෙයක් අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ මාතෘභූමිය, මේ විශ්ව මාතාවක් හැටියට මම කතා කරනවා. මගේ වචන යනවා එළියට. ඒ නිසා පින්බර ජනාධිපතිතුමාට මම නිතර දැනුම් දෙන්නට ඕනකම තියෙන්නේ බාර දෙන්න රට මේ වෙලාවේ කියන එක. ටික කාලයකට හරි බාර දීලා බලන්න. එතකොට මේක මහා ආශිර්වාදයක් වේවි රටට. ඒ විතරනේ ඔබතුමාගේ પરම්පරාවේ ඉන්නම දරු පුතු ඉන්නවා. ඒ පුතුන්ට තවත් පුතු ඉපදිලා ඉන්නවා මේ වෙනකොට. ඔය දෙන්නටම, අගමැතිතුමාටත් ඔබතුමාටත්. ඒ තුන්වෙනි પરම්පරාවේ දරුවෙකුටවත් ඉස්සරහට බය නැතුව, ලැජ්ජ නැතුව කවදා හරි ඇවිදිලා ඉවෙලා ඒගොල්ලොන්ට මේ නැවත මේ රටේ මොකක් හෝ මේ බලයක් ඉල්ලා ගන්නට ඉස්සරහට එන්න පාර හදලා තියන්න. ඔය විලිලැජ්ජා නැති වැඩේ දැන් නතර කරන්න. මේ බලේ ඉල්ලිලා හිටිය ඇති. ඒ නිසා පින්වත් ජනාධිපතිතුමාගෙන් ඒ ඉල්ලන්නේ මොකද? මේ තරම් මේ දරුව බිල්ලට දෙන්න එපා. ඕගොල්ලොන්ගේ ඇතුලේ දාලා ඉන්නවා වෙනම කල්ලියක් හදලා තියෙනවා. ඒ කල්ලිය අපි දකිනවා, මම දකිනවා. ඒ කියන්නේ මිනිස්සු, ඒක ප්‍රේමදාස මහත්තයා ඉන්න කාලේ ජනාධිපතිතුමා එතුමත් කරලා තිබුණා මේ වැඩේ. ඒ කියන්නේ JVP වෙනම කාණ්ඩයක් හැදුවා. JVP එක මර්ධනය කරන් තව JVP එකක් හැදුවා. ඒ JVP එක නිසා විජේවීර මහත්තයා ඉන්නේ කොහෙද කියලා හොයාගන්න පුළුවන් වුණා. විජේවීර මහත්තයා නසලම දැම්මා. ඒ කාලෙත් එතකොට පුළුවන් තරම් විශ්වවිද්‍යාලී දරුවෝ, අපේ දරුවෝ, සිංහල දරුවෝ, බුද්ධිමත් දරුවෝ නැත්තර නැති බංගස්ථාන කරා. අදේ ලේ තවර ගත්ත මිනිස්සු නැවත වාරයක් ගිහිල්ලා ඇවිල්ලා මේ රටේ අයිති ඉල්ලන්නට ලෑස්තිලා ඉන්නවා.
ඒ පිරිසත් ඕක ඇස්සෙම ඉඳගෙන ඔය ඔය වින්නෙහි ඔය ජාතික අපරාධ කළ පුරුදු අය ඒ පළාතේ ඔය ඔය හැම තැනකම මේ උද්ඝෝෂණ ඇති වුණොත් ඒ අස්සෙන් ඇවිදිලා ජාතික අපරාධ ගොඩක් කරනවා රටේ සම්පත් විනාශ කරලා දානවා ඒක වළක්වා ගන්න ඕන ඒ වගේම ඔබතුමන්ලගේ ඇතුළන්තෙන් යන තව අපි දන්න ආතාල පාතාල මොනවද කියන මම නංගන් දන්නේ නැහැ ඕවට හදලා තියෙන දේවල් ඒ වගේ එක එක සම්බන්ධකම් ඇති කරගත්ත එක එක සංවිධාන මේකේ ඇසේ ඉන්නවා ඒ නිසා අපේ වාසනාවන්ත පින්බර දරුවනි ඕගොල්ලෝ පරිස්සම් වෙන්න ඕගොල්ලෝ මේකේ මැද්දට ගිහිල්ලා ඕගොල්ලෝ නිකරුණේ අල්ලලා හිරේට දානවා විතර නෙවෙයි මරලම දායි රත්තරන් අම්ලාට පුතුනේ ඇති කරන්න එපා මේ රටේ ප්‍රේමදාස මහත්තයා කාලේ ඔගොල්ලෝ හිටියේ නෑ ඔගොල්ලෝ දන්නේ නෑ විජේවීර මහත්තයා ග්‍රහණය කරගෙන ඒ කරපු විනාශයල් පරාල යන ගහපුවා ඒවා ඔගොල්ලෝ දන්නේ නෑ ඒ නිසා පින්බර දරුවනි ඔගොල්ලෝ ඒ අත්දැකීම් නෑ ඔගොල්ලොන්ට ඔගොල්ලෝ දන්නේ නෑ මේකේ ඇසේ ඒ වගේ සංවිධාන ගාණයක් දාලා තියෙනවා ඕගොල්ලෝ විනාශ කළා දාන්න කවුද මේ අරගල ඇති කරන්නේ කවුද මේ ඊළඟට එන්නේ එන පුද්ගලයා අන්නේ පුද්ගලයා හොයන්න තමයි මේ විශාල රාජකාරිය ඔක්කොම කරගෙන යන්නේ ඒ නිසා මේ අවුල් ඇති කරන්න තව කට්ටියක් ඉන්නවා ඒ අවුලට සම්බන්ධ කරගන්නේ මේ අහිංසක මිනිස්සු සම්බන්ධ කරගෙන ඒ ඒ තුල මේ රජයට එරෙහි වෙ ඉන්න සියලු දෙනා ග්‍රහණය කරගන්න වැඩ කටයුත්ත තමයි මේ යන්නේ එහෙනම් ඕගොල්ලෝ නවතින්න පින්වත් ඕගොල්ලෝ හැම දිනාගේම අනාගතේ වාසනාවන්ත වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා පින්වතුනි මේ වෙලාවේ නමුත් පාපේ නැසනවා පාපේ නැසෙන්න අරින්න ඕගොල්ලෝ මේ හොඳට ඉන්න අය පරිස්සම් වෙලා ගෙවල් වලට වෙලා ආගම දහම රැකගෙන අම්මා තාත්තා බලාගෙන ළඟ තියෙන පන්සලේ විහෙර විහාර බලාගෙන ඕගොල්ලෝ ආගමානුකූලව ජීවිතයක් ගත කරන්නේ මේ සිංහල අලුත් අවුරුද්දක් ලබනවා ඒ අලුත් අවුරුද්ද කොයි විදිහට විසඳලා යනවත් දන්නේ අප්‍රේල් මාසයක් කියලා කිව්වහම අපි සතුටින් ඉන්න ඕනේ අවුරුද්දක් නමුත් මේ අවුරුද්දත් අපිට දරුණුම අවුරුද්ද වෙනවා මේ අවුරුද්ද 2022 ඒ නිසා අපිට නැති වෙච්ච දේවල් ගැන මම කතා කරන්න යන්නේ නැහැ දැන් පේනවනේ ඕගොල්ලොන්ට අවශ්‍ය දේවල් කොච්චර නැද්ද කියලා සදහටම මේවා නැති වෙනවා කියන එක නෙවෙයි මම කියන්නේ නමුත් විශාල කාලයකට නැහැ මොනවද විදුලිය ජලය අනිවාර්යෙන්ම ඔය තෙල් ප්‍රශ්නේ විසඳෙන තුරු නැති වෙලා යනවා මේ රට තවත් රටකින් ඇවිදිලා බන්දේසියක තියලා මේක පුදන තුරු ඒගොල්ලෝ ඇවිදිලා ගන්න තුරු අපි හැමෝම එකම ප්‍රපාතයකට වැටෙන බවත් මතක තියාගන්න බන්දේසියක තියලා මේක දෙනවා ඒ දුන්නට පස්සේ මේක 99 බද්දකට දුන්නට පස්සේ අවුරුදු 100කට මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වෙයි අපේ සිංහල දරුවෝ මේ තියෙන කතන්දරත් එක්ක අපිට බේරෙන්නට ගැලවෙන්නට මිදෙන්නට කිසිම අපිට මේකට ගත යුතු පියවරක් පිළියෙමක් නැහැ ඒ නිසා ඔබතුමන්ලා අපේ පින්වත් දරු පැටව හැම දිනම ආරක්ෂා කරගන්න අපේ දෙමව්පියෝ යන්න දෙන්න එපා මේ වගේ වේවට පැටලෙන්න ඒ හින්දා අපේ කාපු මකුණයි නොකාපු මකුණයි ඔක්කොම මැරෙයි එකක් ස්වභාව ධර්මයා විසින් ගත්ත න්‍යාය ස්වභාව ධර්මයා විසින් විනාශ වෙනතුරු අපි බලාගනිමු රත්තරන් දරුවනේ යන්න එපා නොදන්නා නොතේරෙන තැනකට ගිහිල්ලාවිලා විනාශ මුඛයට පත් වෙන්න එපා අඹ දරුවෝ රැකගෙන දෙමව්පියෝ රැකගෙන තමන්ගේ පවුලේ පඳුරේ සියලු දෙනත් එක්ක මේ අවුරුද්දේ කිරිබච්චුට්ටක් කාලා ජීවත් වෙන්න බලන්න අඩුම තරම් ලුණු මිරිසි විබතුයි හරි කාලා පවුලත් එක්ක සමගියෙන් සන්තෝෂෙන් ගේ ඇතුලේ ජීවත් වෙන්න බලන්න තුන්රුවන්ගේ සරණ ඔබ හැම දිනාටම මම එකසිතින් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද වේවා මේ රටට මම හිතනවා මේ වර්තමානයේට සරිලන මාතෘකාවක් අද අපි කතා කරේ මේ වේදනාව තරුණෙක් විදිහට මටත් දැනෙනවා නමුත් අපි මේ වෙලාවේ කල්පනා කළ යුත්තේ ඉදිරිය ගැන එහෙම නැත්නම් මේ අනාගතය ගැන වර්තමානයේදී දැවෙන ප්‍රශ්නයකට පිළිතුරු හොයන්න ගිහින් අනාගතේ අපි විනාශ කරගන්නවා මම හිතනවා මෑණින් වහන්සේකට ඔබට කදිම පිළිතුරක් ලබා දුන්නා ඔබට කදිම පැහැදිලි කිරීමක් කරලා දුන්නා හෙලරාස් අපි ඔබෙන් ඉල්ලනවා තරුණයන් විදිහට රටේ අනාගතය අප සතුයි එය කල්පනාකාරීව රැකගත යුතුන කාරණාව මතක් කරන ගමන් හෙලරාස් අදට ඔබෙන් සමු ගන්නවා තවත් දවසක මෙවැනිම ආකාරයේ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න අපි මෑණින් වහන්සේ ඔබ වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය අපිත් එක්ක සම්බන්ධ වුණා සිරිවන් සර්ණයි පිටේ ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඔෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන්නකේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටයට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.